දරුණනි අදත් බ සාදරයෙන් පිගන්න ගු ෙදර අධ්‍යාපන වැරතරන සඳහා තරුණනි අදවස අප සාකච්චා කර ලා පපොත්තුවෙන්නේ තිර දිස්වන පරිදි අපපස උසස් පෙළ බෞති විද්‍යා විශෂන් දශේ හතරවන ඒක කෙටයි තාප ෞතිකගේ අභ්‍යාස කීපයක්. දරුවනි අප සිද්්‍යාන්තකොට දිගරගෙන තියෙනවා වෙන විට සිද්ධන්තකොස් හොඳින් ඔබට වැටහෙන් නම් හොඳින් නවබෝධය නම් අපි අභ්‍යාස කළ යතුමයි. හමනම් දරුවුණනි අපි අභ්‍යාස කීපයක් අද දවසය කරළ බලමු මේ ඒකකේ යටත. පළුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ වාශ්ප පිළිබඳව ආර්ධථාවේ පිළිබඳව අභ්‍යාස කහිපයක් කරන්න ඔබ කලින් වැඩසරහන් කිහිප එකදී වෙනත් කොටස්වල වායුනේම පිළිබඳව ප්‍රසාරණයේ පිළිබඳව අභ්‍යාස කරලා තියෙනවා. අපි අදබලමු සාපයේක් ශාධතාවය නිරපේක්ෂ ආධතාව වගේ පද භාවිත කරලා තියනෙන අභ්‍යස කිහිපයක් කරන්න. තුසාරංකය සෙල්සිය සංස්ක විසි දෙකක් වූ දිනක සංහට කාමරේක උස්නත්වය අන්සක තිහයක් ඉඳලා විසි දෙකක් දක්වා අඩු කරලා තින්. යාගේ මෙහි සාපේක්ෂ ආධතාවයට හැට දෙකයි දසම පහක් ගඉඳලා සිට හතලියක් දක්වා අඩුකරලා තියෙනවා කෙසේ ද වයු සමී කරණ යන්ත්‍රයක ආධාරයෙන් තමයි අඩු කර තියන්. ත්‍ර ස්්නවත්ය අඩු කරලා තියෙනවා සාපේක්ෂ ආධතාවය අඩු කරලා තියෙන. ඉන් පසුව කරලා තියෙන්නේ වයල් සමීකරණ ්‍යන්ත්‍රය ක්‍රියාවිරේත කරලා ඕෆ් කරලා ඊට පස්සේ කාමරයතුළට ජලවාශපය ඇතුළ වෙන්න ඉඩ නොහැර. කාමරේ උස්්නවත්තය මුල් උස්්නවත්ය වන සෙල්සිිය සංසක තිය දක්වා. හල ලංවවෙන්න ඉඩහැරලා තියෙනවා. දැ අවසාන් වශයෙන් අපෙන් අහන්න කුමක්ද මෙන්න මේ කාමරේ දැන් සාපේෂ අධතාවය කොපමුණද කෙනෙක යහන් දරුවනි මේ ගැටලුව කියවද්දිී ඔබ වටහගන්න ඕන මේ ගැටලුව තුළ අවස්සා කියීයක් තිබෙනවාද දැම් බලන්න මේ ගැටලුව තුළ අවස්සා තුනක්ති වෙනවා මොනවාදේ අවස්ථා තුන පළමුුවෙන්ම සෙල්සිය සංසක විසි දෙක තුසාාරංක තියන දිනේක කාමරය උෂ්නත්වය තියක් තිබුණා සාපේශාත්තාව අගයක්තිබුණ. ඉන් පසුව අඩු කරා. අඩු කරලා ඉන් පසුව යන්ත්‍රය ක්‍රියා විරහේත කරලා නැවත අවස්ථාවකට ගියා. අපි මේ වචනයන් තියෙන මේ කාර්නාටික අපි සටහනකින් ඉදිරිපාත් කර ගන්න බලමු. තැන් දරුවනි මම මෙන්න මෙයා කාය සටහනක් ඉදිරිපාත් කරනවා, අවස්ථ වන මම වි දෙයි කියලා මේ ලකුණු කරන්නේ මේ පරිසරය මේ කාමරය साहिත පරිසරය තුुस्वाරංखය තර මෙහි उसनाත්ව ආරම්බේදී අන්සකतिहाයි ර සාප සාධताාව යට හැට දෙයි දසම පහයි.ට කාම उस අපි අඩු කලतीना මේ අවස්ථාවෙන් ට විසි දෙකට සාප සාාर्ධताාවය ට හතළිය දක්වා අඩුකරගන තියෙනවා වයු සමීකරන යන්ත්‍රය මගින්. ඉන් පසුව වයු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කරලා උෂ්න අත්වය අන්සක තිය දක්වා නංගින්න ඉඩහැරලා තියෙනවා. දැන් අපෙන්හන්නේ අන්නේ තුන්වෙනි අවස්සාාවේදී කාමරය තුළ සාපෙක් ශාධතාවය කෝපමොනද කියන එකයි. මං මෙන්න වචනයෙන් තිබෙනදේ සටහන් තුනක් මගින් නිරූපණය කරගත්තා. අපට මේ සටහන් තුන තුළ තව කාරණ අඩංගු කරන්න පුළුවන් වෙනවා. අපි හිතමු මේ අවස්සාාවේ දී මේ කාමරය තුළතිබෙන ජලවාශ පිස්කන්දය සිම්පල් එම් කියලා.ඒවගේ මේ උශ්නත්තයේ දී මේ සන්තෘත කිරීමට අ්‍ය ජලවාස් පිස්කන්දය කැපිටල් එම් කියලා අන්න හනක් සිිපල් එම් කැපිටල් එම් අමිතන ලහු කර. ඊළඟට ජලවාස්ප අඩු වුනා නම් මෙතැන වෙනකොට සාපේක්ෂසාතාව අඩුනාකයන්නේ ජලවාප ප්‍රමාණය අඩු වෙලා. අන්න එමනම් කාමරය තුළ දැන්තිබෙන ජලවා ප්‍රමාණය එම් එක කියලා මම මේ දෙවැනි සාටහනය ලකුණ කරා. ඉලාන්ට මේ පහත පදය ලගුම් කරන්නේ නැතුව මම ඉදිරියට යනවා. ඉදිරයට ගිහිල්ලා බැලූ හම මේ ස්ථානි තියෙන්නේ ජලවාස්පිස්කන්දය එ එකමයි මේ තිහේ උස්නාත්තය තිබෙන මෙම කාමරය සන්තෘප්ත කරන්න අවශ්‍ය වෙන්නේ පලවි නිවස්සාවිදී කැපිටල් එම් මිස්කන් දෙයක් නම් මේ තුන්වෙනි අවස්සාවිීත් එම උස්්නාත්තයම තිබෙන නිසා කැපිටල් එම ිස්කන් දෙයක් තමයි අවශ්‍ය්‍ර වෙන්නේ ජලවාස් පිස්කන්දය මේ කාමරය මේ අවකාශය සම්පූර්ණ කිරීම සඳහා. දරුවුණනි දැම්බලන්න පරිසරයේ කාමරය තුසා රංකය විසි දෙකක් කියලා කියනවා. එ අතකට තිබුණේ සිම්පල්ලේ මිස්කන් දෙයක්. එහෙම නම් මෙන්න මේ අවස්ථාවේ දෙවනි අවස්ථාව සතෘප්ත කිරීම සඳහත් අවශ්‍ය්‍රවන ස්කන්දය සිම්පල් එම් කියලමට ලකුණු කරන්න පුළුවන්. මොද අප දන්නවා තුසා රංකය යනුකුමක්ද. යම් අවකාශයක තිබෙන ජලවාශප ප්‍රමාණයෙන්ම එම අවකාශය සතෘප්ත කරන්න පුුවන් උස්නත්වය තමයි තුසාාරංකය කියල කියන්නේ. අන්න එමනං මේ උස්නත්තේද එම් තිබුණනං මේ කාමර එම් තිබුණනං ඒක විසිදකේදි සම්තෘප්ත කර නවස්ට වෙන්නේත් එම් ප්‍රමාණයක් මයි. අන්න එහමනම් මටමතන එම් ලියන්න පුුවන්. යට වදන්නවා සාපෙ සාධතාවේ අර්ථදැක්වීම අනුව යම් අවකාශයක තිබෙන ජලවාශත්‍ර ඉස්කන්ධය බෙදීම. අවකාශය සන්තෘප්ත කිරීමට අවශ්‍ය ජලවාස්ස්‍ර ස්කන්ධය වැඩි කිරීම ප්‍රචිහත සීය තමයි සාපේක්ෂ ආධදතාව කියල කියන්න. එමනම් ඒ අනුව මේ අවස්ථා තුනට මම ඒ සමීකරණය යොදනවා. සිම්පල් ලෙම්බෙදීම කැපිටල් ලෙම් සමානයිසිය හැට දෙකයි දසම පහයි කියලා පළමු අවස්ථාර ලියන්න පුළුවන්. තර දෙව අවස්ථාවට හතලි යි කියලි අන්න පුුවන්. තර තුන්වන අවස්ථාවට ස අයි කියලි අන්න පුළුවන්. දැම් බලන්න එක් කියන අගේ තමයි අපට සොයන්න කියලා තියන්නේ එක තුන්වෙනි අවස්ථාවේ සපේක්ෂ ආර්ධතාවේ. බලන්න දරුවන අපි ලබාගත්තු සංකේතාත් එක්ක මේ ප්‍රකාශන තුවක් අපි දැන් ලියලතිෙනවා. මේ පළමු ප්‍රකාශනය හ දෙවන ප්‍රකාශනය ගුණ කරහම ඔබට පෙනෙන් ඕවන මේ සිම්පල් එම් සමඟ යවත් කරන්න පුළුවන් අපට බෙදා දන්න පුළුවන් ත එ එක බෙදීම කැපිටල් ලෙම් කියන අගයක් අපට ලැබෙනවා අනුපාතියක්වාම් පැත්තට. බලන්න තුංවෙනි ප්‍රකාශයේ එම් එක බැදීම එම් කියලා තියෙනවා. එම නම් පළමු සහ දෙවන ප්‍රකාසු දෙකින් අපට එ මේ ලැබෙනවා ටවට මේක සමාන්‍ය වෙනවා සයෙන් හැට දෙකයි දසම පහ ගුණ කිරීම හතලිහ. දැහෙනම් ඔබට කියන්න පුළුවන් එම එක බෙදීම එම සමානය මන්න මේ ගුණිතය ඒ වගේම මෙන්න මේ අවස්ථාවට සමානයි කියලා එහවනං අපට ලියන්න පුළුවන් X බෙදීමCIයි කියලා. දැන් දරුණ ඔබට මම හිතන්නේ මේ අවසාන ප්‍රකාශය සුළ කරගන්න පුළුවන්ගෙනවා සුකර ගත්වොත් ක්ෂලට අපට ලැබෙන කියය දගේය මම සුළුකරපු අගේම පෙන්න්නන්නම් විසි පහයි යටට කියලා අපට ලැබෙනවා. මෙන්න මේ විදියට අපට ලබා ගන්න පුළුවන්, සාපේක්ෂ අර්ථාව තුන්වෙනි අවස්ථාව සඳහා පලමු අවස්සා දෙක ඇසුරෙන් තමයි අපි ඒ අගේ ලබාගන්න. ත්‍ර වචනයෙන් තිබුණු දේම රූප සුර්‍රහනක් මගින් නිරූපණය කරගත්තු නිසා තමයි පහසුවෙන් අපට මේ කාරණ මේ දීරතින දත්ත පෙනෙන්න්න ගන්න. හොඳයි ඔබවන්න සාපේක්ෂ අර්ථාවේ මූලිකම අර්ථදැක්වීම ඒ ප්‍රකාශනය භාවිත කර දැම් මේ ගැටලුව විසන්දරාතියන්. අපි දැන් තවත් ගැටලුකට ය ඉදිරි දෙවෙනි ගැටලු අපි සාකච්ඡා කරල බලමු. දැන් කියවන්න මේ තිරේ දිස්වන ගැටලුව. කාමරයක වාතය උෂ්නනාත්වය සෙල්සිියය සංසික විසි පහක් කියල තියෙනවා. සාපේක් ෂාර්තාව සයට හැටක් කියල තියෙනු. වාතේ උෂ්නත්වය අපි පහල බැහැල තියෙනවා සෙල්සිස් පහළු දක්වා පහත බස්සල තියෙනවා මන එහෙම අඩු කරානං, ජලවාශපොලින්, කුමන භාගයක්, ගනී බෞනය වේද කියලා අපෙන් අහනවා. තර අපට මේ ගටලූතුර කියලාතියෙනවා විසි පහේ උස්්නවත්වය තිබුණු කාමරේ පිසරය පහලවේ උස්නත්වය දවා පහතුරට ගැෙනහිල්ලතියෙනවා එහෙමනං ඒ අවස්සාවිදි ජලවාශ්ප ගනිී බෞනි වෙලාතියෙනවා. එනම් දෙවන අවස්සා වෙනකොට අවකාශය, ජලවාශ්පෝලින්, සතෘප්ත වෙලාකිලා අපට කියන්න පුළුවන්. මේ කියන විදියට. තරම මේ ගැටලුව විසන්දීීම සඳහා තබා දත්යක් අවශ්‍යවයෙනවා. දත්යන්ද එකක් අන්න ඒ දෙකම මේ අස්ථාජිමතර සඳහන් කරන්නම් සෙල්සිියල් සංසික විසි පහේදී ජලයේ සන්තෘප්ත වාශ්ප පීඩනය සහ පහලවේදී සන්තෘප්ත වාශ්පපීඩනය මේ අගේ අන් දෙ අපට දීක තිවා මෙන මේ ආකාරයෙන් විසි තුනයි දස්සම හතයි සෙල්සිස් පහළවෙේදී අපට දීරයවා දොළහායි දසම අටයි රස මිලිමිට කියලා මෙන්න මේ දත්තා අපට සපේලා තියනවා. දැම් බලන්න කුමන භාගයක් මේ උසනවත්තේය අඩුකිරීම නිසා කොච්චර ජලවවාස්ට ප්‍රමාණයක් ගනි බණය වුනාාද කකිනකතමයි හොයන්න යන්නේ ඇතම භාගයක් වොය හො යන්නේ. දැන් අපිට මේ ගැටලුවේදී අපට කරන්න පුළුවන් කුමන ැනුමද අපීට භාවිත කරන්න පුළුවන් කියලා අපි හිතන්න ඕන ගැටුලෝ බිසි දන්න ආරම්භ කරන්න කලින්. මුලින්ම සාපයෙක් සාර්ධථාවේ දී තිව සියයට හැටක් කියලා. අපි මේ කලින් අවස්ථාවේ ගැටළුව වගේම මේ ගැටලුවේදත් රූපසරහණක් තුළ ලකුණු කර ගැනිමු අපි දන්න දේවල් ටික. සෙල්සිියස් විසි පාහ දර සෙල්සිය පහරුට ගිල්ලතිෙනවා එතර සාපයක්ෂතා මෙතන සියයට හැටක් කියලා අපට කියලා තියෙනවා දැම් මෙතන්ද ගනි බවනය උනා කියලා කියන්නේ කොටසක් එතන සංතෘපත වෙලා තියෙන්නේ. මේ අවස්සාාවේ ජලවාශ්පලින් අසන්තෘප්තයි මේ අවස්සාවිදිී සන්තෘප්තයි අපි හිතමු මෙතන තිබෙන ජලවාශප ස්කන්ධය සිම්පල් එම් කියලා ඒවාගේම මෙතන දිින් දැන් තිබෙන ජලවාශ පිස්කන්දය මේ දෙවනි අවකාශය තුළ තිබෙන ජලවාස් ප ස්කන්දය එම් එකයි කියලහිතමු. ගේ මේ අවස්සාාවේදී මේ වකාශය සන්තෘප්ත කරන්න අ වශවෙන් ජලවාස්ප ස්කාන්ධය කැපිටල් එම් කියලහිතමු. එතර එහෙම නං මෙන්න මේ විදියට අපට දැන් ලගමු කර ගත්තාම පළමු ප්‍රකාශයක් අපට ලියන්න පුළුවන් සිම්පල් එම් බෙදීම කැපිටල් එම් සමාන වෙනවා C හැටයි කියලා අපට ලියන්න පුළුවන්. සිිම්පල් එම් බෙදීම කැපටල් එම් සමානයි C හැටයි කියලා අපට ලියන්න පුළුවන්. ඇ දරන මේ වකාශය සම්තෘප්ත වෙලා දයන්න. දැ ඔබට අගයන් දෙකා දුන්න පාලවේ උස්්නවත්වේද සංතෘප්ත වාශම පීඩනය සහ විසිපහ උෂ්නවත්වේ ද සංතෘප්ත වශම පීඩනය. මෙන්න මිහිෙම්නම් මේ පීඩන දෙකා අතර අනුපාතියත් එම අවස්ථා දෙකේදී මේ අවකාශය සන්තෘප්ත කරන්න ඕන ජලවාස්ප ස්කන්දයක් අතර අනුපාතියත් සමාන වෙන්න ඕන. එහෙම නං අපට මේගිල් ලියන්න පලළුවන්. අගන් දෙක අපට දීලා යෙනවා දුළහයි දසම අට බෙදීම විසි තුනයි දසම හතායි කියලා. එත දැම්පරන්දරුවනි මේ පළමු අවස්සායෙන් අපට ගන්න පුළුවන් එ සමානයි දසම හයයි කැපිටල් එම් කියල ගන්න පුළුවන්. මෙන පළමු අවස්වායෙන් අපට ලබාගන්න පුළුවන් සම්බන්ධය එ සඳහා පළමුෙන් තිබුණු ජලබාස්පිස්කන්දය සඳහා. තර දෙවිනි අවස්සාාව අපට ගන්න පුළුවන්. මේ සුළ කරන ඔබට ලැබවා එම එක සමනයි මේ දොදසමට බැදීම විිසිතුන ඇදසම හත කියෙනකෙන් අපට ලැබෙනවා දසම පහයි හතරයි එම් කියලා. දැම්බල දරුවුණනි එම් සඳහා අගේ අපට එෙන් ලැබලතිනවා කැපිටල් ුෙන් ලිබලතිෙනවා එවාගේ එම් එක සඳහා අගේ කැපිටල් එම් ඇස්ුරෙන් ලිබලතිවා. තර කොපවන භාගයකින් ගනිීභාවනය උුණාදගෙනක යහන්නේ. නම් ගනිීභවන වනු ප්‍රමාණොචරද. ආරම්භේදයේ සිම්පල්ල එම් තිබුණුනම් දැන්තිවෙෙන්නේ එම එක ප්‍රමාණයක් නම් ජලවාස්ප ගනි බවනු වු ජලවාස ප්‍රමාණය කොච්චරද එම් රීන එම් එකයි එනම් ගනී බවනය ව ප්‍රමාණය ගනි බැවනය උප්‍රමාණය සිම්පල් එම් ්‍රීන එ එකයි කියලා අපට කියන්න පුළුවන්. ගනිීභවනය වූ භාගය කොමට ගනි භවනු භාගය කියන්නේ ගනී භබනය වූ ප්‍රමාණය බෙදන්න ඕන ආරම්භය තිබුණු ස්කන්දයෙන් එහෙනම් අපට ගෑන පළන් ගනී භබනය වූ බාගය සමානයි සිිම්පල්ලෙම් රීන සිම්පල්ලෙම් එක බෙදීම සිම්පල්ලෙම් කියලා කියන්න පුළුවන්. ඔබ දැන් පේෙනවා සිම්පල්ලෙම් සඳහාගයක් කැපිඩල්ලෙම් මැසුරෙන් ලබලතිවා. එම එක සඳහාගේෙකුත් කැපිඩල්ලෙම් ඇසරෙන් ලැබලතිීම. එහෙමනම් මෙන්න මේ අනුපාතය ගන්නකොට කැපිටල් එම් අවසාන උත්තරයට ලැබෙන්නේ නැහැ අන්න ඒ අනුව ඔබට ගනිී භවනය වූ භාගය සොයාගන්න පුළුවන්. එතර දරුවනි අපි දන්න දැනුුවෙන් අපි ඉගෙන ගැනිපු දැනුවෙන් කුමක්ද මෙතතින්දී ජොදා ගත්තේ මෙන්න සාපේක්ෂ ආධතාවේ අර්ථ දැක්වීම කියීන ප්‍රකාශනය භාවිත කරන්න සිද්ද වුණ. එවාගේම යම් අවස්ථා දෙකදී සංතෘප්ත වාශප පීඩනයන්ගේ අනුපාතය මේ අආකාශජන් සන්තෘප්ත කරන ස්කන්දයන්ගේ අනුපාතයට සමානය කියන අදහස අපට මෙතන භාෞවිත කරන් සිද්ද වුණා. මෙන්න මේ විදියට අපීගෙන ගනිපු කාරණ දෙකක් භාවිතා කරලා මේ අවස්ථාව අපිට මේ ප්‍රතිබලය ලබාගන්න පුළුවන් වුණනා. හොඳ දරුණ බිලන් තුන්වෙනි ගැටුවට යමු මේ තුන්වෙෙන ගැටලුව කියවල බලන්න බට තිරේ දයන් දිස්සෙන. සෙල්සිය සංසල විස්සේ උස්නත්තේ පවත්නා වාත ඉස්කන්දයක තුසාරංක දීරතිු. ඒ වා ස්කන්දය සඳහ තුසාරාන්කෙ වෙන්නේ සෙල්සිය සංඟ පාලුව.ඇ පීනේ දිරතින හත්සේ හැටයි රසද මිලිට කියලා දීරතින. පහලව උස්්නවත්වේද හා විස්සේ ස්නවත්වේදී ජලයේ සන්තෘපත වාශ්ප පීඩන ගයන් අපර දීරතිනෝ දොල්හයි දස මටයි රසද මලිවිිට සහ දාහතයි දස ප රද මිලිවිිට කියලා. තරන මේ දත්තවට අනුව අපෙන් විමසන්නේ මෙන්න මේ අවකාශය සඳහා මේ වාත ස්කන්දය සඳහා සාපේක්ෂ ආර්ධතාවේ අගේ සොයන්න කියලා. දරීමේ ගැටනුව කියවාගෙන යදී ට මතුවෙන්න පුළුවන් වෙනත් ආකාර්ග ගැටලුව ගොත් ම අවස්සාාවේ අවබට පෙන්න්නා දෙන්න බලාපොරොත්තු වන. තැවබ විවාාග පශපත්තරවල ප්‍රශ්න කියවල තියනු. සමහරලට නිබන්ධනවල ප්‍රශ්න කියවල තියනු. සමරක් පොත්තුොලින් අරග ැ වි ද ීම කරන පොතු ප්‍රශ්න කියවලති. නමුත් ඔන්න මෙතන ගැටලුව ඉදිරිපත් කිරීමේදීම යම් ආකාරයක අපහුතාවක් ඔබට පෙනෙනව ඇති. එත් ඔබට පෙන්වා දීම සඳහා මම ඒ නිවරධ කිරීමක් කරේ නෑ. කුමක් ද මෙතන තියෙන ඔබට මතුවන්න පුුවන් ගැටලුව. මෙන්න සංතෘප්ත වාශ්ප පීටන අගයන් දෙක දීලා අපට අහන්න පුළුවන්ම දත්ත අනුව කුමක් ද සාපේක්ෂ ආර්ධතාව. ඊට පස්සේ අහන ගැටලුව සඳහා තමයි මෙන්න ලීටර්හේක පරිමාවක් විෂ්කාන්දය සඳහා තමයි. මෙන්න මේ දෙවුණුව සඳහන් කරන දත්තයන් ඕන වෙන්නේ. වාතයේ සහ ජලවාශ්පවල අනුක යිස්කකාන්ධයන් සාපෙක් ෂාණක යිස්කකාන්ධයන් දීර තියෙනවාට මවුලි ස්කන්දයන් දීරතිෙන විසිටයේ දෙසම නමයක් සහ දහටයි කියලා. ඇත්තවශයෙන්ම මේ ගැටලුව පොතක තිබුණු එක මේ විදිරම මම ගත්තේ ඔබටත් ඒ ගැටලුවට මුණපාන්න සිද්ධුවෙන බව මතක් කරදීම සඳහා. ති මේ ගැටලුව අනවශ්‍ර විදියටට සංකීර්ණ බවක් පෙන්නෙල තියෙනවා මේ කියන වි්‍යානුව. නමුත් දරුවනින්න එහෙම තිබුණාඋුණත් ඔබ දෙන දත්ත කුමන කොටස සඳහාද දෙන්නේ කුමන විසඳබ සඳහා දවශවෙන කියෙන එක තෝරා බේරාගන්න ඕන. දරුවනි විවාාග ප්‍රශ්‍රපත්තරයක දිනම් මේක තත්ත්වයක්ක් එඉන්න නෑ. පසුගගේ විවාගේ ප්‍රශ්පත්තර අර්ගල බැලුවනම් ට ඒ නීීමත අනුපිළිවෙලටම ඒ දත්ත දීලා ඒ ගැටලුේ විසඳම් අහල තියෙන්නේ. නමුත් පොත්තෝලදී සමහරක් වෙලාවට මෙන්න මේ ආකාරත් දකින්න හම්බයවා. අන්න එහෙනම් එහ උනාා වුණාත්. අපට අවශ්‍යදේ තෝරා ගැනීමේ හැකියාව තියෙන් ඕන අන්න ඒ සඳහාතමයි ඔබයින් අපි දැම් පුහුණුව ලබාගන්න බලාපොරොත්තුවවෙන්න. හොඳයි ඒ නම් ඉහෙලින් සඳහන්කල තියන දත්තා අනුව අපි දැම් පළමුුවෙන්ම සාපේක්ෂ ආර්ධතාව හොයන්න යමු. දැන් දරුණ අපි කලින් කොටසකද කලින් ගැටලුවකද සාපේක්ෂ ආර්ධතාවක් සෙව්වා කෙසේද පළමු අර්ථදයක්ක්කින් භාවිතා කරලා. යම් අවකාශයක තිබෙන ජලවාාස්ප ස්කන්ධය බෙදීම, ම අවකාශයේ සන්තෘප්ත කිරීම සඳහා අවශ්‍ය වෙන ජලවාස්ප ස්කන්ධය වැඩි කිරීම ප සීය කියීලා අර්ගරතමයි හෙව. තවත් ප්‍රකාශයක් මේ අස්සාවද අපට භාවිත කරන්න වෙනවා සාපේක්ෂ ආර්ධතාව සෙවීම සඳහා. කුමක්ද ඒ ප්‍රකාශය සාපේක්ෂ ආර්ධථාව සමානයි තුසාරංකයේදී සන්තෘප්ත වාශ්ප පීඩනය බෙදීම කාමර උ්නලත්වයේදී සන්තෘප්‍ර වාශ පීඩනය වැඩි කිරීම ප්‍ර්‍යාත සීය කියන එක. අන්න ඒක තමයි මෙතෙදි බලාපොරොත්තු වෙන්නේ අපි භාවිත කිරීම සඳහා. ඔබට පහළවේ උස්නොත්තය කියන්නේ තුසා රංකය පහළවේ උස්නුවත්තේ මෙන්න සංතෘප්ත වාශප පීඩනය දීලතිෙනවා. එවගේම විස්සේ උස්නවත්තේ කාම රහස්නුුවත්තේ සංතෘප්ත වාස්පීඩනය දීරතිෙනවා. එහෙමනං අපි අන්න ඒ සම්බන්ධය භාවිත කරලා සාපේක්ෂ ආර්ධතාව සොයමු. මේ ප්‍රකාශ තමයි දැන් අපි බලාපොරොත්තු වෙන්නේ භාවිත කරන්න මේ ගැටලුවට විසුඳුම සෙදීම සඳහා. ඔබට දීලාතිනෝ අගේ අන් දෙක තුසාරංකයේ දී සතෘපත වාශපීඩිනේ දොළහයි දසම අටයි. සෙල්සිිය සංක විස්සේ උස්නාතයදී සන්තෘපත වාශපීඩනේ දා හතයි දසම පහයි. වැඩි කිරීම සීය මෙන්න මේ අගේ තමයි අපි දැන් බලාපොරොත්තු වෙන්නේ මේ සුළු කරහම ඔබට ලැබෙන් නොන මෙන්න සාපේක්ෂ ආර්ධතාව සඳහා අපට දැන් අගියක් ලැබෙනවා ත අපි භාවිත කර ප්‍රකාශය තමයි මෙන්න මේ තුසාරංකේයේ දී සංතෘප්ත භාෂපීඩනය බෙදීම කාමර උෂ්නත්තේ දී සංතෘපත භාෂපීඩනය මෙන්න මේ අගියන් දෙක අතර අනුපාතය ප්‍රතිසාතයක් ආකාරයෙන් අපි ඉදිරිපත් කළ තියෙනවා මෙන්න සාපේක්ෂ අර්ථාවට අගයක් ැබෙන. දැ දරුවුණනි අපි සාපේෙක් සාාධතාව සඳහා ප්‍රකාශන දෙකක් භාවිත කරලා ගැටලු සිදීම් කරා. ඔබ දන්නවා තවත් ප්‍රකාශන තියෙනවා අපි ඉදිරි ගැටලුවද අන්න ඒ ප්‍රකාශනත් භාවිත කරන්න පුළුවන් වෙනවා අපි අන්න ඒ අවබෝධය දැන් ලබාගන්නුන්. අපි දැන් ඊ ළඟ ගැටලුවට යොමුුවමු. දැන් දරුණ බලන්න වාස්පහ සම්බන්ධ කතා කරනකොට අපට ගෙදර තියෙන කෑමපිසින පීටන උදුවක් ගැන කරන්න මෙතන අස්ථාව ලැබිලතිී. මෙ ාරන කෑමපසීමට ගන්නා පීඩන උඳුනොක් තුළ වාතය ජලවාශපහා ජලය මිත්‍රණයක් තියෙනෝලු. යම ආහාරයක් අපට සකස් කරග නොනුනහම ඒට ජලය දාලා ආහාරයක්ඇතුළත් කළ තමයි තියන්නේ මේ සංමුත අවකාශයක් තිබිෙන නිසා ජලය තියෙන්න්නත් පුළුවන් ජලවාශපතියෙන්න්නත් පුළුවන්. ත්‍රරම අවකාශය තුළ ජලවාශප මිශ්‍රණයක් තියනවා. තර මේක උස්නවත්්‍යය සෙල්සිස් පහලවේද. තර පල්ලෙයා උ්නවත්යක තමයි ආරම්භ කරන්නේ. ලේ ස්නුවත්යේ උුහම උඳුන තුළ පීඩනය අපට දීරතිවා යම් ක්‍රමයකින් හොයාගන්න පුළුවන් හත්සේ අසු වුවයි රසදිය මිමිට කියල දීලතිෙනවා. ඉරාන්ට උස්නවත්වය මේක අපි ඉතාපය ලබාදීලා උස්නවත්වේ වැඩි කරහම සෙල්සිය සංසක අනුවට පත්වුණුට පස්සේ උන්දුනතුර පීට නේතුම අපට හොයන්න කියලාතියෙන්. ත උදුන තුළ පීඩ නෑ හොයන්න කියලතින්. අපට දීලතිනා සෙල්සිය සංසක පහලවෙේ දදිසාහ සෙල්සිය සංසක අනුවේදී, සංතෘපත වාශ්ප පීට නාග්‍යාන් දීර තිනවා දහතුුණයි රසදය මමි සහ පන්සිය විසි හයයි රසදිය මලිමිට කියලා. එතර දරුවනි පළමු අවස්සාාවේදී සෙල්සිය සංස්ක පහළුව තියන්නේ. තර සෙල්සිය සංත්‍ර පහලවේ තිබියදීත් මේ අවකාශය ජලවාශපයෙන්, සංස්ෘප්ත වෙලා තියන්න. ඇයි ජලය සහ එහි වාශ්පය එක එක ගැටිමින්න්ති පෙනවනා සංෘර්ථ අවකාශයක් තුළදී එඒ අවකාශය එම ද්‍රවේ එම ජලය වාශපයෙන්. සංතෘපතවයි පවතින්නේ. තර පහලවේ उसනුවත්තේදී වනත් අනුවේ නත් ේද වනත් ජලයේ සහ ජලවාශප දෙකම මේකේ තිබෙනවා ජලවාශපති බෙන්නේ සංතෘප්ත වෙච්ච තත්ත්වයකද. එතට අපි වෙන්න එකවස්සාාවක පීටනය දී ලතිනවා. මේ අවකාශයේ පරිමාවේ වෙනසක් වෙන්න නෑ ඔබදන්වා පිට නොදදුනක් දකල තියෙනවනංහෝ භවිත කර තිය නොනම් එහි පරිමාවේ වෙනසක් වෙන්න නෑ උනුවත්වේ ලබ වැඩි වුනාට රත් කරට වැඩ වවිෙනස්වන්න නෑ. නම් පරිමාව නියත තත්ත්වයක් තියන්නේ. එහෙම නම් පීටනය සහ උස්නත්වය කියන දෙකතමයි විචල්ලය රාශීෙන් වෙන්නේ. එතකොට දරුණී මෙතැදි අපි අලුත්කාරණයක් සිහිපත් කරන්නේ යනවා ඔබ ඉගෙනගෙන තිෙන කාරණයක් අපට වායු නියම යොදන්න පුළුවන් වෙන්නේ වියලි වායු සඳහා පමණයි. ඇත්තවාශයෙන් පරිපූර්ණ වායුරට කියල අපි මුලින්ම කියනවා පරිපූර්ණවායු අපට හොයාගන්න බෑ තාත්කවායුන්තමයි තියෙන්නේ තාත්ික වායුන්ට යොද බෑ තාත්ක වයුට මයි යොදන්න පුලුවන් වෙන්න. එතවට ජලවාස්ප තියෙනවනම් තෙත්වාතය කියල කියනවා අනේ ජලවාස්ප කොට සඳඳහපටරි යොදන්න බෑ එහෙමනම් වියලීවාතකොටස පමණක් සල කලා තමයිවායුනියමයක් මෙතන්ද අපට භෞත කරන්න පුළුවන් වෙන්න. තොරට පෙනෙනවා පරිමාව නියතෝ තිබෙනවා උස්නත්වය සහ පීඩනේතමයි විචලනය වෙන්නේ අපට කුමක් ද භාවිත කරන්න පුළුවන් සම්බන්ධය. ඔබ දන්නවා පීටනය පී එක බැදීම නවත්වයට එක සමාන වෙනවා පීඩනය පී දෙක බෙදීම උස්නත්වය ටී දෙක කියලා ඔන්න අපි සමීකරණය ලියන්න පුළුවන් මෙආකාරෙන් පරිමාව නියතවිට පීඩනය සහ උස්නවත්්‍යය අතර විචලනේතවයි මේකෙන් දක්වන්නේ මෙහිදී උස්නවත්ය සෙල්සිය ස්ොලින් නොව නිරපේක්ෂ උස්නත්වය හැටිට කෙල්වන් වලින්ව තිබන්න ඕන බවත් ඔබ අහලතියෙනවා ඉගෙන කරතියෙනවා. එමන මේ සමීකරය දී දැම්බලන්න අපට දීපු අගයන්. ආරම්භක පීඩනය හත්සේ අසූවායි කියර තියෙනවා. දොට හත්සය අසුව කියන්නේ සමස්ව පීඩනය තර මෙන් අඩු කරන්නු අපි ජලවාස්ප කොටසෙන් ඇතිගන්න පීඩනය ජලවාස්ප කොටසෙන් ඇතිකන්න පීඩනය අපි දන්නවා කියත් අපට දීරතිබනේ ජලවවාස්ප කොටසසි ඇතිකනට පීටනය න්න ආරම්භේද පාල වසනුවත්ේද දහ තුනයි ඊළඟ ස්නවත් ද පන්සිය සිහ යයි එහෙම නම් බලන්න තැන් අප මෙන්න මෙතෙන්ට අඩු කරන්න වෙනවා ணක් ත उस දෙ හැ ண தன பகாலவாයි. මේ சமான வெண்ணුවன දෙவினைවසාාවී පීடන පී කියம மන්ි අடுුකරන්නන පන්சிය விසිහයක්. उसය. මෙන්න මේ ආකාරයෙන් තමයි අපි මේ සමීකරණයදී මේ පද යොදා ගන්නේ ජලවාශ්පය පවතින අවස්සාවිදී, සන්තෘප්ත වාශ්ප කොටසට ඒ කොටසේ පීඩනය, සමස්්‍ර පීඩනය හැටි ගන්නනය අපි සමස්්‍ර පීඩනයෙන් අඩු කරන්න ඕන සංතෘප්ත ජලවාශපය පීඩනය. තර වියලිවාතයේ පවනක් පීඩනය හත්සේ අසුවරන දහතුනක් වෙනවා පහලවේ උස්නොත්තය අවස්සාවිේදී දෙවැනි අවස්සාාවේදී සමස්ත පීඩනය පීනං. පීරින පන්සී විසිහයෙන් අපට ලැබෙන්නේ ඒ අවස්සාාවේදී වීලිවාතකොටසේ පමණක් පීටනය. හොටයි දැන් ඔබට පෙරෙනවා මෙන්න මේ ගැටළුවතුළ තිබෙන්නේ නොදන්නා පද එකයි පි පමන්නයි අන්නේ ආකාරයෙන් අපට පිහි අගේස්්‍රයාගන්න පුළුවන් මම හිතනවා ඔබට මේ ප්‍රකාශනය තව දුරට සුළල් කරගන්න පුළුවන් වෙනවායි කියලා. හොඳයි අපි හෙමනං ඉදිරි ගැටළුව කොටතයමුූ අපි වලමු තව ආකාරය ගැටළුවක් දැනු භාත කර ිසන්. දැම්බලන්න පරිමාව ගනමීට එකක්වන වාතස්කන්ධයක සාපයෙක් සාර්ධතාව සියයට හැටක් කියලපට කිනවා. මේ පරිමාව ගනමීට එකයි මේ අවකාශය. තොටයි අවකාශය තුළ තිබෙනවාතය සාපේෙක් සාර්ධතාව සයට හැටක් කියලපට කියනවා. ඇට උස්නත්වය නියතව තිබේදී පරිමාව දසම දෙකයි පහයි ගණමීට දක්වා අඩු කරලා තියනවා. එහෙම නම් ගනී භවනේවන ජලවාශප ප්‍රමාණය සොයන්න කියලා කියීන. ැදරුණ ටලින් කරපු ගැටලුවකුත් සිහිපත්යෙන් ඕන මේවස්සාවිද කලින් යම් අවකාශයක් තිබුණා යම් සාපේෙක්ෂ ආධතාවයක් තිබුණා එය ජලය ගනිභාවන වෙන තත්ත්වකට පත්කුණා කෙසේද උස්්නාත්වය අඩුකිරීම මගින්. දැම් මේ අවස්සාවිී ගනිභාවනෙන තත්වකට ඇවිල්ල තියෙනවා උස්්නාත්වය අඩුකිරීමෙන් නොවෙයි පරිමාව අඩුකිරීමෙන්. මෙතින්දි උස්්නාත්වය නියතව තමයි තබාගෙන තියෙන්නේ පරිමාවයි අඩු කරලා තියෙන්නේ. අන්නතකොට වෙනස බලාගන්න යම් අවකාශයක උසනාත්වය පහත යෑම මගින් ඒ සංතෘප්ත කරන්න පුළුවන් තොට ජලවාශස්ප ගනිී බවන වෙනවා. එයවගේම යම් අවකාශයක් අපපට කුඩා කරන්න පුළුවන්න. පරිමාව අඩු කරන්න පුළුවන්නම්, අන්න පරිමාව අඩුකරගන යද්දීත් එක අවස්ථාවකින් පස්සේ අන්න ඒ අවකාශය ජලවාස්පයෙන් සංතෘප්ත වෙනවා, තර ජලය ගනී බවනි වෙනවා. අන්නේ ආකාරටයි මේ ගැටලෝදී රතියන්නේ. දැම් බලන්න මේ දත්්‍යන් මොනුවද කියලා. විශේදී ජලය සංතෘපත වාාෂපීරණය දීරතියෙනවා. වායු නියතිය දීලතිනවා. ොකොට ගනීභවන වෙන ජලවාස ප්‍රමාණය අපට හොයා ගන්න පුළුවන් කෙසේදකි ලබි බලමු මේසොඇන්යු. මම මෙයත් අපි ඉදිරිපාත් කරන්න බලාපොත්තු වෙනවා සටහනක් මගින් මෙන්න පලමු පරිමාව ගනමීටර එකයි. දෙවන අවස්ථාව පරිමාව ගනමීට්‍ර, දසම දෙකයි පහයි. මෙන්න මේ විදුර දීරතියෙනවා. තර මේ අවකාශයේ සාපයෙක් සාධතාවය අප දීරතිනව සියට හැටයි කියලා. තර මේ අවස්සාවිදී යම් ජලේ ප්‍රමාණයක් ගනිී බනයඋනා කියලා කියන්නේ. මේක සාපයෙක් සාධතාවයසිට යි එමතා සන්තෘප්ත වෙලා පවතින්නේ. තර මේ ගැටලුවෙේදී දැම්බලන්න මෙන්න මේ කාරණාවලට අමතරව අපට... ලියන්න පුලුවන් දේල් කුමක්ද කිය අපි කල්පනා කළ බලමු. දැන් ඔබ නැවතත් මේ වගේ ගැටනුවකදී රියාකාරෝම් කියලා ලබාගන්න දීලතින දත්වයන් මොනවාද කියනක. විස්සේදී සංතෘප්ත භාෂපීට නයතිෙනවා සාපේක්ෂශාර්තාවතියනවා අවස්සා දෙකේදී පරිමාවන් පමණයි අපට දීරතින්. එරට වාජූනීතය දීමෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කුමක්ද බලාපොරොත්තු වෙන්නේ පළමුුවෙන්ම වායු මවුල සංඛ්‍යාව හොයාගන්න පුුවන් ජලවාශප මව්ල සංක්‍යාව හොයාගන්න පුුවන්. ට පස්ස මයි අපිට ජලවාශව ස්කන්දය කොච්චරද කියලා හොයා ගන්න පුළුවන් වෙන්න තැන්පත්වන හොඳයි දැම්මන්න මේ විදියට අපි යමු ඉදිරියට තර මේ අවස්ථාවේ පීඩනය පි එක කියලා කියනවනං ආංශික ජලවාශ පීඩනය පි එක කියලා කියනවනං පි එක බෙදීම මේ අවස්ථාවදී සංතෘපජය ජර්වාස පීටනේ දා හතයි දසම පහයි කියලා කියනවනං මේක සමාන වෙනවා අප ලියන්න පුළුවන් කොහොමද CN හැටයි කියලා. මං ඔබට කිව්වා කලින් සාපේක්ෂ ආර්ධතාවය සඳහා ප්‍රකාශන දෙකක් භාවිතා කරා කියලා තුසාරංකයේ සඳහ සම්බන්ධ ප්‍රකාශය භාවිතා කර ස්කන්දයන් අතර අනුපතය තියන ප්‍රකාශය භාවිතා කරා. මෙන්න තවත් ප්‍රකාශයක් අපට එනවා සාපේක්ෂ ආධතාව සඳහා කුමක්ද මේ ආංශික ජලවාශප පීඩනය බෙදනවා එම උෂ්නුවත්තේදී සන්තුෘප්ත්‍ර ජලවාශප පීඩනින්. අන්න මේකත් සාපයෙක්ෂ ආධතාව හොයාගන්න තවත් ප්‍රකාශනයක්. අපි ප්‍රකාශන තුනක් මේ වෙනකොට භාවිත කරලා තියෙනවා සාපෙක් සාධතාව සඳහා තර මේක අපට පී එක හොයාගන්න පුළුවන් ප එක කියන ජලවවාශ් පවලි තිකගන්න පීඩන සොයාගන්න පුළුවන් තර මේ අවස්සාවිදිී සංතෘප්ත ජලවාශ වීඩනය තමයි තියෙන්නේෙ දා හතායි දසම පහයිමමිට ැ කියලා දැ ඔබට වායුනියතය මෙතෙදී ලබාද මෙම තේරුම්ගන්න ඕන පරිපූර්ණ වයුසමීකරණය මෙතෙදී භාවිත කරන්න සිද්ධ වෙනවාය කියනෙ එක. එනම් පළමිනි්‍යවස්සාාවදී පරිපූර්ණ වයුසමීරය භාවිත කරලා කෙතෙක් කොපමන වයු මවුලංඛ්‍යාවක් මේ අවකාශය තුළ තිබෙනවාද කියලා සොයිමු අපි කොපමන ජලවාශ්ප මවුල සංඛ්‍යාවක්. වීකයන් එකයි. එක ආ කියන්නේ අටයි දසම තුනායි එකයි. Tී කියන්නේ මේවස්සාාවය උනත්වේ අපට දීරතියෙන්නේ කියද ඔබ බලන්න වෙස්සේ උනත්වේ තමයි දීරතියෙන්නේ. ත්‍රෙහමනං අපි බලමු මෙන්න විශ්ස වෙන්නේ දෙසේ හැත්තතුන එකතුකිරීම විස දෙසය අනු තුනයි. තොට දරුවනී මේ පී එක දීරතියෙන්නේ අපි හොයාගත්තේ මෙතෙදී. මේ දාහතායි දසුම් පහ රසදිය මිලිමීටර් නිසා පීඒ සඳහා ලැබෙන්ෙන් රසදය මිලමිට්‍රවලින්. එහෙමනං අපි මේ දන්නවා පරිපූර්ණු වෛසමී කරට ආදසිකිරීමේදී අගයන් පීඩනය එස්සයි ඒකකවලින් අන්තර්ජාතික ඒකෝලින් තියෙන්න්න ඕන එහමනං වර්ගමීටරේට න්‍යවුටන් බවට හරවන්න ඕන. එමනම් මම එන්න එක සඳහා ප්‍රකාශනය මෙතන එන්න එක උක්ත කරල ලියනවා මේ කාරණයක්ක තර පී එක කියන්නේ, . දැවට පෙනෙනව ඇති පී එක මෙතිනින් ලබාගන්න පුළුවන් හැට ගුණකිරීම දාහත ඇදුුසම් පහ බෙදීම සයි කියලා. අන්න ඒ පී එක අගය රසදය මිලමටෝලි අපට ලැබෙන්නේ මෙන්න එය මීටර් බවට පත්කරා ඉට පස්සේ රසදිය ගත්වෙන් ගුණ කරා, வீ குුருத்தத தொடேன் குුණகராமතමයි ச் ரோஜ න සම්බන්ධிමේ තියෙන්නේ அ අපට வර්ග ீட் நியூட்டன் நොலிින් பீடனே ලබෙනවා. பீடனය பரிமாාවෙන් குුණකරரா PV කියන සම්බන්ධය නිසා. ඊට පස්සே RRT. வலிින් බெதுவா தொட என் එක කියලා අපට ලැබෙනවා குුමක්த ம பலமினி අවஸ்සාவேතිன வாயுமௌல சංखාව. දෙவன අවස්සාාව, வாயுமோள சංखயாகාව என் දෙக்க நம். මේක තියන එන් දෙක ප්‍රමාණයක් නං එන් දෙක සඳහාපි කෙලිම්ම ලියමු. අපි දන්නවා ජලවාස්ප සඳහතමයි මේ අවස්ථාධමය සමීකරණය යොදන්න අපි. තොට ජලවාස්පෝල පීටනය දැන්කේද. දාහතයි දස පහ ගුණීම දහයරීන තුන ගුණර දහතුන්ද අස්හය සිය ගුණකිීම දහාය. මෙන්න පීඩනය මේ අවස්ථාවේදී ජලවාශපවල පීඩනය. දට වැඩි කිරීම පරිමාව කියන්නේ හතරෙන්න්න එකයි දසම දෙකයි පහය කියල කියන්නේ මං භාග සංඛ්‍යාව කෙටතුවන හතරෙන්න්න එක ලියනවා එහනම් පීව. බෙදන්න ඕන RRTවලිින් අටයි දසම තුනයි එක ගුණ කිරීම දෙසිය අනු තුනයි. උසනා අත්තේ වෙනසක් වෙන්න නෑ පරිමාව විතරෑ වෙනස්සරලා තියෙන්නේ. එමනන් දරුණන්නේ දැන්ඟට පෙනවා ආරම්භ අවස්සාාවේ වායුමවුල සංඛ්‍යාව සොයාගත්තා අපි දෙවන අවස්සාාවේත් වයු මවුල සංඛ්‍යාව සොයාගත්තා එහෙම නං මේ දෙකාතර අන්තරයෙන් අපට ලබාගන්න පුළුවන් ගනී භවනය වූවායු මවුල සංඛ්‍යාව එම ගනී භවනය වූවාවු මල සංඛ්‍යාව වෙන්ම ගත්ද දැන් ඔන්නඋඹට මවුල සං්‍යාව ලැබුණ ළඟට ඔපදන්නවා මේ ජලය ජලයේ සාපේක්ෂ අනුක ස්කාන්දය දහ අටයි එහනම් මේක කිලलोग्්‍රෑම් මුලින් අපට දැන් මංුල සං්‍යාව පත් නපපුළුවන් ග්‍රෑම් මුලිින් කියන්න පුළුවන් කෙසේද කියන්නේ මෙන්න මේ ගනි භවනයව වාවමවලංख්‍යාව මේ අන්තරෙන් ගන්න පුළුවන් ඒ ඔබ දහටෙන් ගුණ කරනං ලබෙන්නේ අන්න වාය ප්‍රමාණය ස්කන්ධය ගग्්‍රෑම් මුලිින්. තර අන්න්‍ය විදියට අපට ඒ ගනිී භාවනය වන ජලවාස්පේ ස්කාන්ධය හොයා ගන්න පුළුවන් වෙනවා. එතවොට දරුවනි මෙන්න සාපයෙක් සාධතාව සඳහා තවත් ප්‍රකාශනයක් භාවිත කරලා තවත් විදික ගැටළුවක් තමයි අපි මේ අවස්සාවිේදී විසඳලා ඔබට පෙන්වා දුන්න. අපි දැන් තවත් ඉදිරියට යමුත් තවත් ගැටළුවක් විසිදීම සඳහා. දැම් බලන්න දරුවුණ මෙන්න මේ ප්‍රකාශය මෙ කියවල බන්න මේ තියෙන ආකාරය. වසා ඇති කාමරයක ඇතුළතහා පිටද උස්නුවත්වය සෙල්සිය සංසක තිහාක්ද, සාපේක්ෂාදතාව සයට හැත්තෑවක්දවේ. කාමරය තුළ ඇති ජලයේ ආංචික වාශ්ප පීඩනය සොයන්න කියිලතියනු. දැම් බන්න මම කලින් අවස්සාාවක ගැටලුවක් පොතක ඉදිපත් කරපු ආකාරය පට පෙන්නවා. තර යම් ආකාරක අපලි වෙලක්තියෙනවා ළමයි යම් ආකාරක ගැටලු සහිතත්වයකට මුණ දෙනවායි කෙනෙකත් මං ඔබට පෙන්වා දුන්න. නමුත් මේබලන්න මේ ප්‍රශ්නය අහබයිදිය ඉතාම කෙටි වාකියකින් පලවිනි කොටසේ පලවෙනි ප්‍රශ්නය හලතියනවා. බන්න. කාමරක ඇතුරත හා පිරිට උනවත්වය දීරතියවා සසාපේක්ෂතාව හැත්තෑවලු කාමරතුර ඇද ජලේ ආංසික වාශි පිඩයහු. මේ ගැටනවේ අවසසානේතමයි දත්තේ අන්ටික දිරතියන්නේ සියලුම කොටස්තුරට අවස දත්තේයන්ටික. බාන තිහෙ උස්නවත්තේද ජලයේ සන්තෘපත වාශපීඩනේ දීරතියෙනවා විපහය උනවත්තේ දී සන්තෘපත වාශප පීඩන දිරතියවා මෙන්න මෙහෙමනං. අපි කොහමදදෑන් මේ ආංසික පීඩනය සොයන්. එහෙමනං අපි ඉතිරි කොටස් කියවන්න පළමුුවෙන්ම, මෙ දත්තටික ලබාගත්තා එය කියවා ගත්තා පළවෙනි කොටස කියවා ගත්තා පළමිනි කොටසට පිළිතුරු ලබාදීලයිඉඳමු ොට ගැටලුවෙන් කොටසක් විසඳිලා අපට යම් ආකාරක පහසුවක් ලැබෙනවා අපි බලමුහෙමනං අන්න ඒ ඉදිරි කොටසට යන්න. මෙන්න කාමරය ඇතුළත් උ්නත්තය තිහායි කියනවා පිටත් උස්නත්ය තිහායි කියනවා සාපේක්ෂාධතාව අපට සයට හැත්තෑවයි කියනවා මෙම ස්්නත්තේ ද සන්තෘපත වාශ්ප විරනය දීර තියවා අපෙන් විමසන්නේ මෙන්න මේ අවකාශය තුළ ජලවාශ්පවල ආංශික පීටනය හන්න. දැම්බලන්න මේ කොටසට අපට පිළතුරු දෙන්න පුළොන් මේ ආකාරෙන්. අපි කලනොත් භාවිත කරා මේ සම්බාන්ධය මෙන්න තිය උස්නවත්තේ දී සන්තෘප්ත භාෂ පීටනය පර දීරතිනවත් තිස් එකයි දසම හතයි නමයක් කියලා රසදිය මිමිටෝලින් ඒ නම් මේ සමාන වෙන්නෝන මෙන්න, ප බෙදීම කැන්නේ මෙම අවකාසේ ආංසික ජලවාස්ප පීඩනය බෙදවා මෙම උෂ්නත්වයේදී සන්තෘප්ත ජලවාස්ප පීඩනයෙන්. නය තමයි මෙතින්දී සාපේක්ෂ ආධතාවවෙන්නේ ඒමනං මෙන්න මේ සම්බන්ධයෙන් මේ සමීකරන්නෙන් අපට පීවලාගේ සොයාගන්න පුළුවන් අන්න ගැටළුව ඉදිරිපත් කලති ආකාරය බලන්න බොහෝ වෙලාවට ප්‍රශ්නපත්තරවල විභාග ප්‍රශ්නපත්තරවල මේ ආකාරයට තමයි ගැටලු ඉදිරිපත් කරන්නේ. අපි දැම් බලමු දෙවෙනිි කොටසෙන් කුමක් ද විමසන්නේ කියනෙ. කියවන දෙවිනිකොටද කාමරය තුළ උස්නාක්තය සෙල්සිය සංසක විසි පැහදක්වා අඩු කළ විට කාමරය තුළ ජලයේ ආංශික වාශපීඩිනය හා සාපේක් ශාධතවසඳහා නව අගයන් සොයන්න කියලා කියනවා. තර මෙන්න මේ විදියට අපි බලමු මුකද්ද කියලා අපිට දැන් මේකෙන් ලබාගණන්න පුළන් ත්ත. දැ රපසටහන ඉදිරියට ඇඳල බලමු කුමක් ද මේ සිදුකර තියෙන වෙනසකීනි. දැන් සාපේෂ්‍රාධතාව අපි දන්නේ නෑ අපෙන්ගහනවාඒවගේ පළමුයෙන්ම අපෙන් විමුසන්න කුමක් ද මේක තුළ තිබෙන ආංසිික ජලවාශ්ප පීඩනය තොට ආංසික ජලවාශපීඩණනය කෙසිේ ද අපි සොයාගන්න. පළමුම අවස්සාාව සොයාගතාව මෙනමගේ අපට අවශ්‍ය වෙනවා දෙවෙනි කොටස සඳහා මේයාගේ විසි දෙකයි දසම දෙකයි පහායි රසදය මලමීට අපට ලැබෙන්නේ. ඔන්න පළමීන අවස්ථාවේ අපට ආංසිික ජවවාස්පිරිණය හොයාගෙන තියෙනවා ඒය අවශ්‍ය වෙනවා දෙවෙනි කොටසට දැන් උෂ්නවත්වය විතරයි අඩු කරලා තියෙන්නේ අන්න එහමනා කෙසේ ද අපි ඒ ආංසික පීරිිණ දැන් සොයාගන්නේ. දැම් බලන්න මේකෙත් අසන්තෘප්ත වාශපයක් තියෙන්නේ මේ ස්ථානයේ අසන්තෘප්ත වාශපයක්තියෙන්. අපි පරිපූර්ණ වාජ සමීකරණය හෝ වායුනිවම භාවිත කරන්න වඩාත්ම නිවැරදි වෙන්නේ පරිපූර්ණ වායුන්වොට කියලා කිව්වට. අපි බොහෝ වෙලාට තාත්තිික වායුන්නොට ජොදන. තවට කියන අප වාශපෝල්ට දාන්න බෑ කියලා. නමුත් යම් අවස්ථාවලද අසන්තෘප්ත වාශ්පයන්ටත් අපට වායුනිම භාවිත කරන්න පුළුවන් වෙනවා භාවිත කරන්න සිද්ධ වෙන. එහෙනම් එන්න මෙතනත් ඒවගේ අවස්ථාවක් මේ අසන්තෘප්ත වාස්පයක් මේ අවකාශතියන්නේෙ තිහෙ උනොත්තෙද ඒවාගේම විසිපහ උශ්්‍රධ තියෙන්නේෙත් අසන්තෘප්ත වාස්පයක් අන්න එහෙනං අසන්තෘප්ත ජලවාස්ප කොටස සඳහා වායුනේම අපි භාවිත කරමු වායුනේම භාවිත කරලා මේ අවස්ථාවේ පීඩනය සොයාගනිමු. තර කොහොමද පීඩනය සොයාගන්න මේ අපි පි දෙක කියලා කිව්වනං අපට ලියන්න පුළුවන් මේ පරිමාව නියතයි. අප එකේ අගේ අපි දන්නවා විසි දෙකයි දසම දෙකයි පහයි තර उसන අත්ය දෙස අනු තුනයි සමාන වන්නවානත්ය මේක දී දෙසි හැත්තතුනට එකතු න්නෝන විසි පහක් න දැ එකතු වෙන්නෝන දෙසේ හැත්ත තුන දාන විසි පහ මෙන්න මේ අගේ සෙහැත්ත තුනදන තිහ මේ ස්ථාන තියෙනවා පී දෙක වෙහෙම තිවා මෙන්න මේ සමී කරෙන් අපට පී දෙක සොයාගන්න පුළුවන් අපට පි දෙක සඳහා ලැබෙනවා අගේයක් විසි එකයි දසම අටයි අටයි දම්බන් මෙන්න මේ අවස්ථාවේ ආංශික ජලවාශ පීටන අප සොයාගත්තා නවත්වය සෙල්ිය සංසක විසි පහට ආපු අවස්ථාවද. හොඳයි දෙනිකොටසියෙන් තවත් පිළිතුරක් අපෙන් බලාපොත්තුන කුමක්ද මෙන්න මේ අවකාශයේ සාපයක් සාධතාව්‍යහනවා. දැම් බලන්න මේ විසි පහේ උනවත්වේ දී අපට ලබා දීලා තියෙනවා සංතෘප්ත වාස පීරනාගේ දීරතියනවා. තර විසිපහය උනුවත්වය ද සංතෘපත වාශසපීටණය අපිදන්නවා. ඒවාගේම මේ විසිපහය උස්නවත්වය තියන අවකාසේ, ආංසිික ජලවාස්ව පීරණ අපි සොයා ගත්තා එහෙම නං අපට මෙන්න මෙහෙම පුළුවන් සාපයෙක් සාධදාව කියන්න ත විසි පහේද අපට දීරතියෙන්නේ විසි තුනායි දසම හතායි අටයි මේ සුළු කරහම අපට ලැබෙනවා යට අනු දෙකක් කියල ලැබෙනවා. මෙන්න මේ ආදී වශයෙන් අපට පුළුවන් වෙනවා සාපේක්ෂ ආධතාව සොයාන්න මෙන්න මේ දෙවෙනි අවස්ථාව සඳහා. ත බලන්න පළමිනි අවස්සාාවේදී සාපේචචාධතාව අපට මේ සම්බන්ධය භාවිත කරලා ආංසික පීටනා අතර අනුපාතය භාවිත කරලා ආංසිික පීරණය සොයාගත්තා ජලවාශපෝල. දෙවැනි අවස්ථාවේ දී වායුනේමයක් භාවිත කර අසන්තෘප්ත වාශ්පය සඳහා තෙදී පීටනය සොයා ගත්තා. තර පීටනය ඇසුරෙන් අපි මෙන්න මේ අවකාසේ සාපේක්ෂ ආධතාවය සොයාගත්තා. මෙන්න මේ විදිිර දෙවෙනි කොටසාපට විසුඳගන්න පුළුව. අපි දැම් බලමුදරුවනි තුන්වැනි කොටසෙන් අපෙන් කුමක් ද විමසන්නේ කියනික. බන්න කියවන්න දැන්න්න මේ ස්ථාන ඉදන් අපි පල්ලිහට කියවන්නේ යන්නේ. දැන් කාමරයේ ඇති කුඩා කවුලුවක් විවෘර්ත කර කාමරය තුළ උසන අත්දය විසි පහේ අගෙම පවත්වා ගෙන යනු ලැබේ නම් කාමරය තුළ අවසාන සාපේක්ෂාධතාසව යන්නගිලිකෙන කුමක්ද මේ කියන්නේ. දැම් පලවෙනි අවස්සා දෙකේදීම සංගුෘත කාමරයක් ගැනයි කතා කරේ. තර පලමනි අස්සාේදී තිහේ උස්නත් තිබුණා දෙවිනි අස්සාවිදි උසනුවත්ේ විසි පහට අපි අඩු කරගෙන තිබුණා. නමුත් කාමරයේ අවස්සා දෙකේ දීම සංවුෘතයි වහලා තියෙන්නේ. දැම්ම තුන්වෙනි අවස්සාවිධ කියන්නේ කාමරේ කවුලුවක් විවෘත කලතියන්වලු කුඩා කවුලුවක්. ැ උස්නුවවත්වය සි පහෙම පවත්වා ගන්නවලු. අන්න එහෙම තියනෝ නම් බාහිර වස්නවත්තය ඇති හයි අපි අහනවා අන්නේ තුංවෙනි අවස්සාාවේ මේ කාමරය තුළ සාපේක්ෂ ආධතාවය කොපමුණද කියනෙක. අපි බලමු එඒ විසිදන්න කෙසේද කියනක. දැම්ඹල තුංවෙනි අවස්සාාවේ මෙන්න මෙයා ආකාරයන්තුමා අපට කියල තියන්නේ. මෙන්න කුඩා කවුලුවක් විවෘත කරලා තියෙනවා මෙහි උෂ්නවත්වයයා සෙල්සිය සංසක දිහායි ාහිද ස්නත්තය සෙල්සිිය සංසක තිහායි අ්‍යන්තරය උස්නත්වය සෙල්සිිය සංසික විසි පහයේ පවත්වා ගන්නවා කියතිෙනවා. ැ මේස්ථානේ සාපේක් සාධතාවේ අහන්නපි. නැන් කලින් කොටත් දෙගේදීම අපට ආංසික පීඩන අතර අනුපාතය තමයි සාපෙක් සාධතාවය ලබාගත්තේ. මෙ අස්ථාවිදිත් අංසික පීටනතර අනපතයෙන් සාපෙක් ෂසාතාවය ලබාගන්න පුළුවන්. අංසික පීටනතර අනුපාය උඩපදේ මකක්ද ලවේ හැටිර තියන්නේ ඒ අවකාසේ ආංසිික ජලවාස පීඩණය. ඉර යට තියෙන්න්නේ එම උනවත්වේදී සංතෘපත ජලවාස්ප පීඩණය. දැන් එහෙමනම් මෙතෙදි අපි බලමු මේ අවකාසේ ආංසික ජලවාස්ප පීඩණය කියීදකිින්. කලින් විසිපැෑහ උස්නවත්වේ දී සංගෘත කාමරයේ ආංසිික ජලවාස පීඩනගේ අපි හොයා ගත්තා. හැබැයි මේ අවස්ථාවේද එම අගේ නොවෙයි පවතින්නේ කුමක් ද පවතින්නේ. මෙන්න බාහිර පරිසරයට විවෘත වෙලා තියෙනනිසා බාහිර පතිසරය සෙල්සිියස් තිහේ උ්නොත්තේ ආංසික ජලවාස පීටණනයක් තිබෙනවාද අම්මාගයක් අපික කලින්ම හොයාගත්තා පළමු කොටසද අන්න ඒ අගේ තමයි මේ අවකාශයේ තුළත් දැන් මේ කාමරය තුළත් ආංසික ජලවාශප පීටනය වෙන්නේ. තොරපට මතක ඇති කලින්ම කොටස අපි ොයාගත්තා මේ පැත්තේ ආංසික ජලවාස පීටනය විසි දෙකයි දසම දෙකයි පහයි කියලා මිලම. මලමිට මේ ගාන කියල හොයාගත් එහෙම නම්න්න අභ්‍යාන්තරේත් මේ අවස්ථාවේදී ආංශික ජලවාශපීටනය විසි දෙකයි දසම දෙයි පහයි රසද මලමිට එහෙම නම් සාපෙක් සාධතාාව වට කියන්න පුළුවන් මෙන්න විසි දෙකයි දසම දෙකයි පහ බෙදීම හැබැයි ඉර යටටයිගන්න ඕන මෙම අවකාශය उसනත්තේ විසි පහ බැවින් විසිපාහයේ उसන අත්තේ සංතෘප්ත ජලවාශ්ප පීඩනය තර විපාහයේ उसන අත්තේ සංතෘපත ජලවාශ පීඩනය විසි තුනයි දසම හතායි අටයි කිය ලබට දීල තියෙනවා. අන් එහෙමනම් මේක තමයි සාපේක් සාධතා වේ නෙමේ අවකාශේ. මේ සුළු කරලා බන්න ඔබට පෙනෙනවා අනු තුනයි දසම හයක් ලැබෙනවා අපිට අගේ. මෙන බරන්දැන් අවස්ථා තුනක් මේ ගැටලු ඇති වුණා මේ අවස්ථා තුන අන්න අනු පිළිවෙලෙන් දීලති වුණේ මෙ පසුගිය විභාග ප්‍රශ්නපත්තරේගේ ප්‍රශ්නයක්. තර විභාග ප්‍රශ්නපත්තරවලදී ඔබට දරුවන්ට අමාරුවක් ඇති නොවන විදියට ගැටලු සහගත රත්වයක් ඇති නොවන විදියට තමයි ප්‍රශ්න ප්‍රශ්න කෝටස් පෙළ ගස්වා තියෙන්න්නකිනික මෙයින් අවබෝධ කරගන්න පුළුවන්. සමහරක් පොත්තුොලින් ගනන් අරගන කරද්දි සමහර නිබන්ධනවලින් වලට පෞද්ගලි පන්තුලින් ලැබෙන නිබන්ධනලින් ්‍රශ්න අරගන කරද්දි යම් ආකාරක ගැටනු සහගත තත්ත්යක් ප්‍රශ්නය ඉදිරිපත්කිරීම තුළම දැකගන්න පුළුවන්. නමුත් විභාග ප්‍රශ්පත්වරයක් එහෙමනෑ ඉතාමත්ම ක්‍රමාණකූලව අනු පෙළිවිලින්තමයි සකස් කරල තියෙන්නේ පෙළ ගස්තලා තියෙන්නේ ඒ නිසා ඔබට පහසුවක් ලැබෙනවා. එතකොට පොත්පත්වල ප්‍රශ්න කන්නකොට ඒ ගැන දැනගැෙන කරන්න, යම් ආකාරක අපස්තාවක් ආවා වුණත් ඒ ගැටළුව විසිඳාන්න උත්සාහ කරන්න ගැටළුව හරි ආකාරෝ කියවල අවබෝධ කරගෙන උත්සාහ කරන්න කෙනෙක මං මේ අවස්සාවි කියනවා. සමහරක් වෙලාට ඔබ වැරදි වැටහිමක් ඇතිකරගන්න පුළුවන් විභාග පශ්පතර හැර වෙන පොතුල තියනෙනව කරන්න එපායි කියලා. නෑ එසේ නෙවයි මම කියන්නේ එහම යම් ආකාරක ඉන්දහිට තමයි ගැටලු දග තත්වයක් තියන්නේ එහෙම තිබුණුවක් ඔබටය නිරාකරණය කරගන්න අවශ උපදසාක් තමයි මංම අවස්සාවිදි ලබාදයන්න. හොඳයි දරුවනි අපි බලමු තවත් ගැටළුවක යන්න පුළුවන්ද කියනක. දැම් බලන් දුවනි මෙන්න මේ අවස්ථාවේ ටිකත් දිගට ලියල තිබුණට කෙටි ප්‍රශ්නයක් මෙතන හන්නේ මේක කියවල බලන්න ඔබෙන් විමසන්නේ කුමක් ද කියන එක. ෆේකයේ ප්‍රසාරණතාව ඇFIා එකවන ලෝහයකින් සාදා ඇති ABCABH ඒ සිහින් දනු දෙකක් මෙන මේ අධවශයෙන් දිගට කියවන්න බන් මේ කියවන ඔබ කියවන්න කියවන ගමම්ම මේ උත්සාහ කරන්න රූප සටහනක් ඇසුරෙන් ඉදිරිපත් කර ගැනීම සඳහා. රූපසරණානක් ඉදිරිපාත් කරහම ඔබට පුළුවන් වෙනවා සමපාද ත්‍රිකෝණයක් තිබෙන බව හඳුනාගන්න පුළුවන් වෙනවා. මේ සමපාද ත්‍රිකෝණය සීර් සය ඉඳලා අනිත් පාදට සීර්ෂය කන්ද්‍ර අනිත් පාදට මධ්‍යස්්‍රයක් ඇඳලා තියෙනවා කෙනෙක ඔබට හිතාගන්න පුළුවන්. අන්න එහෙමනං අන්න ඒ ආකාරයෙන් අපි මේ ඇඳගෙන බලමු ඒ ඇඳගත් අට පස්සේ අපට පුළුවන් වෙනවා මේ අහන දේ අපට ලබාගන්න. කුමක්ද කියන්නේ. තර ලෝහ රාමු හතරක් මෙතන භෞත කල තියෙනවා. රෝහ පටි ලෝහ කොටස් හතරක් භෞද්ත කරලා තියෙනවා. සිකෝනේ පාදතුනට ලෝහ කැවලි තුනක් තිබෙනවා. ලෝහ දඩු තුනක් තිබෙනවා මධ්‍යස්තයට තවත් ගණ්ඩක් තියෙනවා ලෝහ දඩු හතරක් එකනකට සම්බන්ධ කරල තමයි මේ ආකෘතිය සකස් කරලා තියෙන්. ත අපට කියන්නේ කුමක්ද. ආකෘතිය යම් ස්්නත්වයකද අි කාමර ස්නවත්වය දී සකස් කරති නවා. මේ ආකෘතිය උස්්නාත්තය වැඩි කරහම අපට මේකෙ හැඩය වෙනස් නොවෙන්න ඕනයි කියලායි කියන්නේ. හැඩය වෙනස් නොවී තිවීම සඳහා මෙන්න මේ ප්‍රසාරණතාද රේකය ප්‍රසාරණතා අතර තිබෙන් ඕන සම්බන්ධය මෙන්න මෙ විය යුතු බවතමයි අපට පෙන්නුම් කරන්න කියන්න. එහමනම් අපි මේ ඇඳලා බලමු. අපට දීරතියන මෙයාකාරෙන් පළමුුවෙන්ම මෙන්න මේ විදිටයි සැකිල්ල සකස් කරලා තියන්නේ බලන්න ප්‍රසාරණතාால் අගේ අන්ටික මෙන්න මේ විදියට අපට දීර තියෙනවා. මෙන්න මේ ආදවසයෙන් ඇල්FIා එකවන්න රේගේ ප්‍රසාරණතාවයක් තියන දණ්ඩක් තමයි AAB කියන්නේ. ඒවාගේ AAC කිය කියන්නේ ප්‍රසාරතාවේඇ5ා වන ද්ඩක් න එකම ජාතියේ දඩු දෙගක්තමයි ABCABසාIC කියයන්. තර ABC.BC දන්්ඩ සකස් කල තිනෙ වෙනත් ලෝහවර්ගයකින් එහි ප්‍රසාරණතාවඇ5ා දෙක කියලා දීලය. එවාගේම A D ද්ඩ තවත් ලෝහවර්ගයක් එහි ප්‍රසාරන්තාව ඇ4ා තුුණ කියලතිය. ද අපට කියන්න මේ රත් කර හම උස්නත්වේ වැඩි කරහම උබදන්නවා ප්‍රසාරණයන් වෙනවා. තර විවිධ ප්‍රමාණය ප්‍රසාණ්‍යයන්තමයි මේ වෙන්න පුුවන් විධ ප්‍රමාණය ප්‍රසාරණයන් සිදු වුණා වුවත් මෙහි හැඩය මුල් හැඩයම වතුන තිබෙන්න්න නං අන්නට සම්බන්ධය ලබාගන්න කියලායි කියයි. අපි එහෙමනම් අඳල බලවූ ප්‍රසාරණය වුනාට පස්සේ හැඩය වෙනස්වන්නේ නැති නං මෙන්න අලුත් ත්වය මම්මයන්දී. මෙතන B ඩස් දක්වා ගියා කියමු Dඩස් දක්වා ගියා කියමු Cඩස් දක්වා ගියා කිය. අපට දරුණ පෙනවා මේ කෝනයක් අන්සක හැටක් වෙන්න ඕන සමපාධතිිකෝණයක් නං එවාගේම මේකෝනය අංසක අනුවක් වෙනවා මධ්‍යස්සය පැමුණාම කෝණය එහෙම නම් මෙන්න මේකට අපි අපි දැන් ගනිමු මේ පැත් මේ පැත්තේ වැඩිවෙච්ච ප්‍රමාණයක් මේ පැත්තේ අලුද්දිග එල් එක කියලා හිතමු ත අලුද්දිග එල් එක මුල්දිග අපි සිම්පල් ඒ කියලා හිතමු මේ කොටස ඒ බෙදීම දෙක් වෙනවා මේකොටස කොච්ච රද්ද ඒ නං මේ කාන්සක හැටනම් ඒ स ඒ स හැටගෙල කියන්නේ ඒ මූල තුන බෙදීම දෙයි මෙන අධ්‍යස්සේ දීක මේක එල්ල එක වෙන කොට මේ අපට කියන්න පුළුවන් මුළු දිග දැන් එල් එක නං එල් එක සඳහා අගයක් අපට ලියන්න පුළුවන් ප්‍රකාශයක් මෙ කොමද. අපි හිතනවා ටටා ප්‍රමාණයකෙන් නුස්නත්වය වැඩ වුනා කියලා එහම නම් එල් එකේගේ අපට ලියන්න පුළුවන් අලු දිග මේ ලියන්න මෙන්න මේ පැත්ති. ඒවාගේම මෙන්න මේ දිග සඳහා අපට ලියන්න පුළුවන් එල් දෙක කියල කිවුුණම් මේක देख සඳ හාගයක් ලියන්න ළුව මේ වි ියන්න ළ ැ ගේ මෙ මේක එ තුुන की ලහිතමු ඒ මෙ මෙන්න දवा අලු දි තුන හිතम ක ප්‍රසාාරය සම්බධ සමීකරණයක් අපි අවස්ථා තුනකටේදවා දඩු තුනක් සඳහා. දැන් එහෙමනං මෙන්න මේ විදියට මේ ඇදවෙන්නේ නැතුවතියෙන්න්න නම් කුමක් ද වියයුත්තේ මෙන්න මේ එල්කේ වර්ගය සමාන වෙන්නෝන එල් දෙක වර්ගය දන්න එල් තුනේ වර්ගයට. අන්න පයතගරස් ප්‍රමය අනුව මෙකානුනේ අන්සක අනුවම පවතින්න නම්. මෙන්න මේ සම්බන්ධය පැපති යුතුයි. ඔබට අන්නර එල්ලක එල් දෙක එල්තුන සඳහා. අර ලියල තියෙන ප්‍රකාශන මේ අවසානයට ආදේශ කරන්න පුළුවන්. ආදේශ කරලා සුළු කරගෙනයන්න ඔබට අවශ්‍ය පිළිතුර ලැබේවිී ඔබෙන් බලාපරොත්තුවන පිළිතුරු ලබේවි. මෙදෙන්දී ඇල්FIා කියල කියන්නේ රේකයේ ප්‍රසාර්නතාවය ඉතාමත්ම කුඩා අගේයක්ක් නිසා දහය බල රින පහක් හයක් විතරුවන්නේ ලෝහයක එනම් ඒවා වර්ග වනාට පස්සේ අපට අගේ නොසරගහරින්න පුළුවන්. ිින්දුවට සමාන කල දාන්න පුළුවන් අන්න ඒ උපක්‍රමයක් යොදාගෙන සුළු කරලා බැලුවොත්තුට අර දීලතියන ප්‍රතිඵලය ලැබෙනවා. හොඳ දරුව අද දවසේ අපි ප්‍රශ්න කහිපයක් සාකච්චා කරා, අපි තවත් දවසක ප්‍රශ්න කීපයක් සාකච්චා කරන බලාපොත්තුවෙන අද දවසේ අපි පාඩම නිමා කරනවා අම අවස්ථාවදී. එහමනන් දරුවනි ඔබ සැමදිනාටම ආයිබෝ.